මෙම සර්පයින් මා විසින් හසුරවනු ලබන්නේ මනා දැනුමක් හා පළපුරුද්දක් ඇතිවය. මෙම වීඩියෝ නර්බන ඔබ විසින් නිසි දැනුමක් නැතිව මෙවැනි දෑ අර්ථදා බැලීමෙන් වළකින ලෙස කාරුණිකව දන්වා සිටිමි. ඉතින් ඔන්න වෙනදා වගේම දුරකථන ඇමතුමක් ආවා රාජාංගනේ වම්බියුර සෝලෙවව ප්‍රදේශයේ. නිවසක ගබඩාවක් අස්සේ ලොකු නාගෙක් රැඳිලා ඉන්නවා කියලා කතා කරේ. ඉතින් මම මේ පුතත් එක්ක යන්න සූදානම් වුණේ ඒ නාගයා වෙතින් ඉවත් කරලා දෙන්න. අද මෝටර් සයිකලෙත් වෙනස් වෙලා ගමනත් ප්‍රමාද වෙයි. කමන්නේ කොහොම හරි කමන්නේ. සතාව ඉදිරින් නිදහස් කරගෙන ඉන්න ඕනේ. මගේ ගෙදර ඉඳන් සාමාන්‍ය කිලෝමීටර් 20කට ආසන්න දුරක් තියෙනවා. අපි ගිහින් බලමු නාගයාව අපිට අරන් එන්න පුළුවන් වේවිද කියලා. බයිසිකලේ අද මගේ මේ කැඩලා ඒක හදන්න දාලා මේ වෙන බයිසිකල එක මේක එන්නත් බෑ දුර වැඩි වුණාම අමාරු වෙන ඇතුළ දෙන්නේ සමහර වෙලාවට මේ දැන් මේක යටින් මෙන්න මේ ඔහම සේල් මෙන්න මේ කැඩිච්ච තැනට යටින් ඉඳ තියෙනවානේ හරිටම හිටනා සීල්ල එහෙමනම් එළිය ගහකින් වහලට ගොඩ වෙන්න පුළුවන් හරි දැන් ගොඩක් වෙලාවට ඔය තලගොයි ඉන්නවා මීයෝ එහෙම ඉන්නවා ඔව් මීයෝ ඉන්නවනේ මේක බලන්නකෝ මොකද දවසකින් ඇරි මෙතන මෙතන කොහොමද මේ තියෙන්නේ මේ යට මීයෝ මේ මුල් හාරලානේ තියෙන්නේ වහලින් නැගලා සතා පහලට එනකොට වැටෙන්නේ නැති වැටලා සමහරලාට මේක ඇතුළ හිර වෙලා හිටියක් දන්නෙත් නැහැ එළියට එන්න බැරි නෑ එළියට එහෙම ආවා ඒක ලායරින් ගන්නවා ඔව් අපි ඔය වර ලීයෙන් යනලා හැරි මෙහෙ කලබල කරුවා යයි කියලා කොහොමද මේක ගන්න දෙයක් නැහැ දැන් පොර ගත්තාද වැරගෙන දැන් නෑ ඒක ගැව්වා හා හා ගොඩක් ලොකු සටේ දෙන්නේ එළියට ගියත් දන්න නැතුව ඇති එළියට ගියන බලාගෙන කොතනද හිටියේ මේ මේකටම හිටියේ යට මී වෙන්න තියෙනවා නම් ඒ වගේ
ගොඩාක්ම ලොකු සතෙක් නෙමෙයි. ඔය අරේහා ගෙවල් වල කට්ටිය මේ ඉන්නවා අපි බයි දැකිය හිටියා. ඈ අපි ඒක අපි කොහමද මේ කඩින් දැක්කේ මේ මාන්දේ නම්බරයක් තියෙනවා. ආ හා. ඒක තමයි ලයින් මේ කියන්නේ. අර කතා කරේ නේ. ඈ ඈ. කලබල වුණා. යක්නි හරි ලස්සන පෙනෙක ගොයක් තියෙන. ඔයා කියන බෑ ලොක් පෙනියල නැහැ. ඔව් නේද? පිරිමිසත්. ඇත්තම දැන් ඉතින් ඔය පොර ගබඩාවල වී ගබඩාවල මේගොල්ලෝ ඉන්නවමයි. හේතුව තමයි දැන් පොහොර ටිකක් උනත් ගබඩා කරලා තියෙනකොට ඇතුලේ රිංග ගන්නවනේ මීයෝ. ගෙම්බෝ ඉන්නවා ඒ සීතලට. ඒගොල්ලන්ව ගිල දාන්න තමයි එන්නේ වෙන හේතුවක් නැහැ. දැන් මේ වී ටිකක් තියෙනවා නම් අනිවාර්යෙන් ඒ අස්සට වෙලා ඉන්නවමයි මේ වගේ සර්පේ. ඔව්. මානුක ලස්සනනේ. හරි විචිත්‍රවත් පෙනියක් තියෙන. හරි පිරිලා තියෙනවා ඒ තේනේ කොබි. නෑ මොන ටෑරි වාගේ. ඊට පස්සේ ආ මේ ටෙන්ට් එකට මතු පිටි. ඔව්. මේ අපි ටෙන්ට් එකට ගියම මම ගිහින් ඉන්න ලින්ගලයකේ. හා හා. නෑ නේද? ඉතින් මම ආයෙ පැල්ලා. ඒක උඩ ඇදුනා. පැන්න ඇවිත් දැන් ලයිට් අම් බලනකොට. මෙයා. දැරේ ගියා කියලා. මේ පුතේ එන්න. යටින් දෙන්න. මෙයා තමයි කොල්ලේ නම්බරි රයින් කිව්වා. ආ අයියෝ. කඩේ ඉඳලා. සර්පය ඉතින් ඔහම අල්ලනවා හැම ගේකම يعني හැම වත්තකම ඉන්නවා සර්පය. මේගොල්ලොන්ගිට මේ එහෙම හිටියට අපිට හානියක් වෙන්නේ නැහැ. අපෙන් ඒගොල්ලන්ට හානියක් කරදරයක් නැත්නම් ලොකු බලපෑමක් ඇත්තෙම නැහැ. දැන් ඇත්තටම අර දැන් මේ මේ වතු පිටියේම ටිකක් කැලේ ස්වභාවයක් තියෙනවා. දැන් මේ මාස් රැස්සත් එක්ක ටිකක් කැලේ හැදිලා. ඔව්. නෑ කොහොමද ඉන්නේ රාජංගනේ කියන්නේ මේක මේ පර්චේස් ගණන් ඉඳන් තියෙනව නෙවෙයිනේ අක්කර ගණන්නේ තියෙන්නේ. හැම මිනිහෙකුටම අක්කරයක් දෙකක්වත් ඉඩම තියෙනවා. ඉතින් ඕකේ පදිංචි වෙලා ඉන්න සීමාව ඇරෙන්න අනිත් කොටස මේ වගේ තමයි. ඉතින් කැලික් අසල තියෙනවා නේද? ගඩොල් ගොඩවල්, ওই දර ගොඩවල්, ඊළඟට මේ වගේ පොල් එලි ගොඩවල් හැමතැනම තියෙනවා. ඉතින් ඒ නිසා මේ සර්පයන්ට හොඳ වාසස්ථාන මේවා. අනිත් එක සර්ප ගහණිය ඇතිනුත් මේ පැත්ත ඊටාම වැඩි. සර්පින්ගේ ප්‍රමාණය ගහණිය වැඩි. දැන් ගෑනුසත්ත පෙනී කරන්නේ නෑ නෑ ගෑනුසත්ත පිරිමිසත්ත දෙන්නම පෙනී කරන. පිරිමිසත්ත ටිකක් අර ආවේගශීලී ඒ නේද ගෑනු සත්තු වගේ නෙවෙයි ගෑනු සත්තා ටිකක් සංයමයෙන් ඉන්න සතෙක්. මෙයා එහෙම නෑ පිරිමි සත්තා ටිකක් ආක්‍රමණශීලී. ඒ හැටි පිරිමින්ගේ හැටිනේ. ඒ හැරිම ලස්සන පෙන්නේ කොබයක් තියෙන්නේ. කොහොම නමුත් ඉතින් දැන් කතා ඉන්නවා කියලා දැනුවත් කරත් නා ගොඩක් ස්තුතියි. ඔයා නේද කතා කරන්නේ. වීඩියෝයෙන් බලනවනේ ගොඩක් ආ ඒකයි. රාජංගනේ આવට දැන් මම මේ සතා මේ අල්ලන්න එනකොට දැන් ආයි කෝල් එකක් ආවා. මේ සම්බුත් වෙමින් එහා මකුල ඇවි. තවත් නාගෙක් ඉන්නවා කියන. ඒ මම හිතන්නේ අර කුඩු තියෙන ඊත් ගබඩාවක. වැඩ කරන කෙනෙකුට අතටත් අහුවෙලා. ඉතින් ඒක එහෙම එකපාරට මෙහෙම අහු වුණා කියලා හරි එහෙම ළඟින් ගියා කියලා හරි පෑගුණා කියලා හරි එහෙම දස්ත කෙලින් කරන්නේත් නෑ. ඒත් මේ සතා අවදි වෙන්නේ නැහැ. සෙනිකෝ නිදානින්නකොට ගිහින් අත ගෑවිලා පෑගුණාට එහෙම වෙන්නේ නැහැ. ඒකෝට මේ සතාට කාලය අවශ්‍යයි කෙනෙක් හඳුනා ගන්න දැන්
යාට තර්ජනයක් වෙන්න ඉඩ කඩ තියෙනවා කියලා යාට දැනෙන්න ඕන. ඊට පස්සේ තමයි දෂ්ට කිරීමක් වගේ දෙයක් කරන්නේ. මේ නැතු මේ පන්න පන්න කන්දෙන්නේ නේ. මෙයා හිටපු නිසා මේ ඔයාලගේ වත්තේ මීයෝ ගෙම්බු පාලනය වුණා. ඉතින් අයින් කරපුවාම නැවත ආපහු මීයන්ගේ ප්‍රශ්නේ වැඩි වෙනවා. නයික් නිසා ඉතින් ඔයගොල්ලෝ බයයි. දැන් මේ කබඩාව ඇතුළේ හිටපුවාම ආයි මේ මොනවත්ම කරගන්න බෑනේ. එන්නේ වතු මේ ගෙවල් දෙකේ ඉන්න අපු ළමයි හරියට. අද නෑ මේ පින්ගන් දෙක ගිහේ. ඒක තමයි නේද? දැන් මේ මේක සම්පූර්ණ මේක ඇතුළේ තියෙන කොටස් 10 සහිත තියෙනේම ඔක්කොම අයින් කරලා නැවත පොළොවේ මේ මීයන්ගේ බෙනහාරලත් මේ තියෙන ගොඩ ඒ ටික පිරිසිදු කරන්නේ වහලා දාන්න. නැවතත් ආයෙන්න පුළුවන් ඈ මෙයා අයින් කරා කියලා නෑ. නැවතත් ආයෙ ඉඩ කඩ ලැබුණ හැටි තවසත් එක්ක ඇවිල්ලා රිංග ගන්නවා. ඊ සර්පෙන්ගේ ස්වභාවය එහෙම තමයි. අපි පරිස්සම් වෙන්න ඕනේ. ඉතින් මේ වගේ විෂසහිත සත්තුන්ගේ පාග ගන්න නැතුව දෂ්ට කිරීමකට ලක් නොවි ඉන්න. ඒකට ඉතින් කරන්න තියෙන එකම දේ තමයි පිළිවෙල සහ පිරිසිදුකම. එහෙම තියාගත්තොත් මේ සත්තු රැඳෙන්නේ නැහැ. නැත්තම් ඉතින් ඉන්නවම තමයි. ලොකු නැහැ ඉතින් මේ බාණඩි පහක් පහමාරකට කිට්ටුයි. වයසත් මං හිතන්නේ අවුරුදු 7කට 6මාරක් 7ක් විතර ඇති වයස. උන්ට නාම්බික්. එනෝනේ එනකොබ්බිත් හරිම විචිත්‍රවත්. හරිම වේගවත් එයාගේ ඇතිරිය. එනවා. බලන්නකො පෙනි. ඔක තමයි දස්ත කිරීම. පොඩි අපිට වගේ මේ හැම සතෙකුටම තියෙන ජීවත් වෙන්න ලොකු අයිතියක් තියෙනවානේ. ඒක නිසා තමයි ඉතින් ඔය දඟලන්නේ. මරනවා නම් මරන්න බිකුණයි. ඔව්. ඒක හරි. හරි මම මේ ආවර ගෙනියන්න. අරංගිල්ල ඉතින් ඒගොල්ලොන්ට ඉඩකඩ තියෙන තැනකට නැවත නිදහස් කරලා දාන්න ඕනේ. ගොඩක් වෙලාවට ඉතින් විපත්තුවට තමයි නිදහස් කරන්නේ. මේක දාන්න තැනකුත් නැහෙනි. හැමතැනම මිනිස්සු වාසය සහිතයිනේ. එළවල් ලයිනේ ඔය ලයිනේ දාන්න පුළුවන්. ඒ දැම්මත් කවුරු හරි දැක්කොත් මට ප්‍රශ්නයක් වෙනවා. ඒ නිසා මේගොල්ලොන්ට මේ ඉතේ හැටි ජීවත් වෙන්න පුළුවන් තියෙන ඉඩකඩකට දාන්න ඕනේ. වනෝද්‍යානය ඇතුළේ ඉතින් කවුරුත් යන්නේ නැහැනේ කැලින්. සත්තුන්ට තමයි ඉතින් ඒක නිජබිමක් වෙලා තියෙන්නේ. අපිට තමයි තහනම්. ඔව් වනාන්තරය ඇතුළේ අපිට ඇවිදීම තහනම් සියලුම සත්තුන්ට ඉන්න ඉඩ කඩ තියෙනවා. ඉතින් ඒ නිසා ඒ තැනකටම තමයි මේගොල්ලෝ ගිහින් හෙරීටින්ද බලන්න දැන් ආය මියා විතර තීතිය තව ඉන්නවත් දන්නේ නැහැ. සුට්ටක් බලන්න එළුවන හොඳයි නේ තවත් ඉන්න පුළුවන්. ඉතින් මේ වගේ අය නැත්තම් ආ යනකන් ඉඳලා කතා කරගුවොත් මගට ගිහිල්ලා තව එක්කෙනෙක් ඉන්නවා කියලා බලමු සුට්ටක්. මේ පස් කොහොමද මේ තියෙන්නේ? නෑ නෑ පස් ඔය මේ බලන්නකෝ එයාගේ පරණ ඇඳුම. ඒක දැක්කේ නැහැ නේද?
ඔකෙන් ගොඩක් කල්ලි නම් මෙතත් ආයි ඉන්නේ. ඔව් එහා වත්තේ කියලා දා කිව්වා. මේ වයින් පාන දුවේ. ගබඩානේ මේ වාසීකින් මේ ගොල්ලන්ට හරීම චෙක් කලංකයි. කවුරු දෙන්නේ නැහැ යදින්. ඔය දැකපු වෙලාවේ තමයි ඉතින් ඔය. කොහොමද ඉතින් මේක ඇතුලේ ඉඳලා මරන්න නැතුව අනිවිද දුන්න එක හරි වටිනවා. ඔලෝ යටට වඩා උඩට මතු කරලා මීයෝ මේ පස් උඩ තියන්නේ උඩට ඔව් හාර හාර අතිනවා ඉතින් එදිටගෙන උඩ ගහනවා ඔන්න දැන් වගේ තියෙන තැන් වල යනකොට තින්නවා සතුට හර්තු තියෙන වේයුත් මතු කරලා දෙන්න. බැයිතින්ද මෙයා හිතපින්ද මෙයාලා මීයෝ ටික අදු කරලා ඉති. ඔව්. ඒක සර්පේ කාලයක් ඉන්නවනะ මීයෝ ඉඳින්නේ. අර ගිරිනවල ඉන්නේ මීයා වල්ලගෙන. මොන්නේ කියන එක කොහෙද ඉන්නේ? ඔව්. ඒකලුත් ඉතින් මෙයා වෙනෝත් ඉඳලා මෙයා කරා. මේක සම්පූර්ණම බස් වලට මේ දුබඩ නැති මේ තුන් පොන්ට් එක අයින් කරලා සම්පූර්ණ පෙරලන්න වෙනවා මෙතනින් ඉන්නත් පුළුවන් සතෙක්ට ආ ඒක තමයි ඒකෙන් එළිය පේනවා ඔව් නා මෙතනින් තමයි මේ ඇවිල්ලා තියෙන්නේ ආ දැන් ආවා ඒ දැතරම ආවා ඔව් බලන්නකෝ මේ සම්පූර්ණ තියෙන මෙතනින් එන්න යන්න එන්න පේනවා සර්පයා මෙතනින් තමයි ඇවිල්ලා තියෙන්නේ දොර වැහුවට ආ ඒක ලොකු හිලක් ඔව් අර බලන්නකෝ එළිය සර්පයෙකුට විතර නෙමෙයි ඉත්තෑවෙක් වගේ සතෙකුට වුණත් උතරින් එන්න පුළුවන් අර මොන්න එන අපි යනවා පොඩ්ඩක් තුටි තාතා මේ ටෝල් විතර දැක්කා හරි බොහොම හරි ආ ඔව් මං කලින් අර මේවා කරලා මේ ටිකක් මේ ටිකක්